ඉතිරි ශ්‍රීලංකාවේ දැනට තිබෙන දූෂිතම ආයතන අතර එකක් තමයි පොලිසිය. ඒක අපි නෙමේ. එවකට හිටපු මෙරටේ පළමු පුරවැසියා එමණත්තම් චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග එදා අධිකරණයේ සිටපු අධිකරණ ශේෂ්ඨයේ පිරිසක් අමතමින් මේ විදිහට ප්‍රකාශ කරා. සාමාන්‍යයෙන් ඔබ දන්නවා ඇති අපේ රටේ පවතින නීතිය අනුව පොලිස් නිලධාරියෙක් සලකන්නේ පැය 24ම ඩියුටි කරන නැත්නම් රාජකාරී නිරත පුද්ගලෙක් හැටියට. එතකොට ඔබට අවබෝධ කරගන්නට පුළුවන් රටේ සිවිල් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරියෙකුට කතරම් බලයක් දීලා තියෙනවද කතරම් වැදගත්කමක් තියෙනවද කියන කාරණා. හැබැයි මිත්‍රෝනි අද වෙනකොට බහුතරයක් දන්නවා අපේ පොලිසිය බල්ලට ගිහින් තියෙන තත්ත්වයක් පවතින බව. ඔබ මෑත කාලිනව දකින්නට අපි පොලිස් ප්‍රතිතුමා කොහොමද පොලිස් මූලස්ථානයේ ඇතුලේ මදාවියෙක් විදියට තවත් පිරිසකට පහර දෙන්න යන්නේ කියන කාරණා. ඉතින් මිත්‍රෝනි ඒ වගේම තමයි ඉහළ දේශපාලඥයෝ කතා කරනකොට පොලිස් නිලධාරීන් දෙකට නැමිලා ඇමරන විදිය අපි ඒ පොලිස් ප්‍රතිතුමාගෙත් දැක්ක. එහෙමනම් ඉතින් පොලිස් ප්‍රතිතුමා එහෙම වෙනකොට ගෝල බාලයෝ කොහොම වෙයිද කියනක අමුතෙන් තරක කළ යුතු දෙයක් නෙමෙයි. සාමාන්‍ය ලබ්බට හෙන ගැහුවම ලබ්බෙ හිටිය පණුවන්ට මොකද වෙන්නේ කියන එක පරපතල ප්‍රශ්නයක් නෙමෙයි. සාමාන්‍ය හැමෝම දන්නා ලබ්බෙ හිටපු පණුවන්ට මොකද වෙන්නේ කියන කාරණා. ඒ කෙසේ වෙතත් තාමත් මේ රටේ මිනිස්සු විශ්වාස කරනවා පොලිසිය කිසියම් රාජකාරියක් නැත්නම් කාර්යභාරයක් ඉටු කරයි කියලා රටේ නීතිය පාලනය වෙනුයි. හැබැයි මිත්‍රෝනි ඒක එහෙම වෙනවද කියන එක අපට අපි හෘද සාක්ෂියෙන් අහන්න බෑ. අද අපි මේ ප්‍රවෘත්තිය ගෙන එන්නේ අම්බලන්ගොඩ හිටපු H.Y. මහත්තයා ගැන. මිත්‍රෝනි ඌට මහත්තයා කිව්වට සත්වශි මහුගව මහත්මා ගතිගුණ නැහැ. ඌ නමින් මහින්ද විල්ලෝර ආරච්චි. මහින්ද විල්ලෝර ආරච්චි කියලා කියන්නේ තමන්ගේ කළු කෝට් තමන්ගේ කෝට් එක නැත්නම් තමන්ගේ කබාය ගණිකා වෘත්තිය දෝන පුද්ගලෙ. විශේෂයෙන්ම මොහු ප්‍රදේශයේ තිබෙන පාතාල වැඩවලට හොර වැඩවලට මගුගෙඩි වැඩවලට උදව් උපකාර කරලා විශාල වශයෙන් ලාභ උපයන පුද්ගලෙ. විශේෂයෙන්ම ඔහුගේ කාලේ ඔහු අම්බලන්ගොඩ ඉන්න කාලේ ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් බරපතල චෝදනා තිබුණා. එදා තවු දෙකක් ගැහපු IP විදියට හිටපු මේ පුද්ගලයා මේ ආණ්ඩුව ආවට පස්සේ තව ප්‍රොමෝෂන් එකක් ගත්තා. හැබැයි ඔහු එම ප්‍රොමෝෂන් ගත්ත විදිය එම නැත්තම් ඔහුගේ උසස්වීම් ලබාගත් විදිය බරපතල ගැටලු සහගතයි. මෝ කාලයකට පෙර එවකට ආණ්ඩුවේ හිටපු තක්කඩි දේශපාලඥයන් සමග සජින් වාස්ලා වගේ තක්කඩින් සමග කිට්ටුවෙන් ගනුදෙනු කරා. අද වෙනකොට මේ ආණ්ඩුවේ බොහෝ දෙනෙක් සමග දේශපාලඥයන් සමග මෝ කිට්ටුවෙන් ගනුදෙනු කරා. මිත්‍රෝනි විශේෂයෙන්ම අම්බලන්ගොඩ ප්‍රදේශයේ හිටපු සුමනදාස කියන පුද්ගලයා නැත්නම් ව්‍යාපාරික ඔබ දන්නම ඇති. සුමනදාස මහත්තයා කොටින්ම මේ කනත්තේ තියෙන සොම්නි සොම්කර තන ඇතුලේ දාලා කරුණපාව වේල තරම් අධර්මිෂ්ඨ පුද්ගලෙක් කියනක හැමෝම දන්න කාරණා. ඒ වගේම ධනිකා නිවාස වගේ විවිධ සමාජ විරෝධී වැඩ කරන මේ පුද්ගලයාට ප්‍රධාන අනුග්‍රහය දැක්වේ මේ මහින්ද විල්ලෝර ආරච්චි කියන H.Y. මහත්තයා. ඒ විතරක් නෙමෙයි මිත්‍රෝනි මේ පුද්ගලයා ගමේ මිනිස්සු කියන විදිහට ගෑනුන්ගේ මස් 250ට ඇඹරෙනවා. විශේෂයෙන්ම ධනිකා වෘත්තියේ දෙන කාන්තාවන්ගෙන් විවිධ ආකාරයේ අල්ලස් ගන්න මේ පුද්ගලයා විශේෂයෙන්ම ව්‍යාපාරිකයන්ගෙන් කාන්තාවන් අල්ලසක් විදිහට ගන්නවා කියන කාරණය හැමෝම දන්න කාරණා. ඉතින් මේ මස් 250ට ඇඹරෙන මේ H.Y. මහත්තයා ගැන තවත් තොරතුරු හෙට අනිද්දාට බලාපොරොත්තු වන්න. මිත්‍රෝනි අරගෙන තෝ ජැටන් රොක්සිවක් කරමින් මා ඔබෙන් සමුගන්න ඔබ සැමට ජය.